What's up guys, time is clash with Navi. Hey what's up guys, on the hammer jump event other release whenever guys on update other release whenever game official video release una guys in episode other ogulathike review ekak denna thamai yanne itin guys අනිවාර්යම ක්ලාස් එක නවී දිච්ච යන ගාන නම් අනිවාර්යෙන් ලයික් කරන්න කමෙන්ට් කරන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අනිවාර්යෙන්ම මේ වගේ එපිසෝඩ්ස් බලන්න කැමති නම් ඉතින් ගයිස් මම නවීන් බ්‍රෝ වැඩි කතා නැතුව අපි යමු එපිසෝඩ් එක පැත්තට ගයිස් ඉතින් හැම ජැම් ඉවෙන්ට් එකක ඔයගොල්ලෝ දන්නවා ඉතින් 150ක් ඔයගොල්ලන්ට ඔයගොල්ලගේ බිල්ඩින්ග්ස් අප්ඩේට් කරගන්න අනිවාර්යෙන්ම කොස්ට් එක අඩු වෙනවා 150ක් ඉතින් මේ වීඩියෝ එක ගැන ඔෆිෂල් වීඩියෝ එක මම රිලීස් කරපු වීඩියෝ ගැන කතා කරමු ගයිස් ඉතින් මේක ගැන කතා කරනවා නම් ඔයගොල්ලන්ට පේනවා මෙයා දම්පාට කියන්නේ දම්පාට ඉඳලා මෙයා රතු පාටට කන්වර්ට් වෙනවා ඉතින් එතන ඔයගොල්ලන්ට පොඩි ඉඟියක් එනවා ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ ගැන ගමන් කියන්න ගොඩක් රතු පාට පෙන්වනවා මෙතනදී ඒ වගේම මට හිතෙනවා නිල් පාටත් ඇවිල්ලා තියෙනවා වීඩියෝ එක ගොඩක් ඇංගල ෆුල් නිල් පාට. එතකොට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මගේ අදහස තමයි මම මෙතන කියන්නේ නිලුයි රතුයි ඊළඟට එන ටවුන් වල එක රිලීස් වෙන්න ඔක ඩාක් ඉඩ තියෙනවා නිලුයි රතු වෙනවා. ඒ වගේම පොඩි කහ පාටේ ලුක් එකකුත් එයි. පින්ක් කලර් එකකුත් පොඩි මෙතන ගෑවෙන සීන් එකක් තියෙනවා. හැබැයි මට ෂුවර් නෑ පින්ක් නම් ඒ කියලා. මොකද පර්පල් එකත් එක්ක ළඟින් යන නිසා. නිල් පාටයි රතු පාටයි ටිකක් කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඔබන පෙන මෙන්න මෙතන මේ බිල්ඩ රතු පාට ඇඳගෙන ඉන්නේ. එතකොට එයා කලින් දම් පාට තමයි වැඩිපුර ඇඳන් හිටියේ. පස්සේ එතන ඔයගොල්ලෝ මෙන්න ක්ලොක්ස් ටික ඔක්කොම දිනවා. එතන වෙලාවත් අර 1යි 6යි ගන්න 16 ටවුන් 16 කියන එක පෙන්වලා තිනවා නිල් පාටින්. ඒ වගේම බිල්ඩ ඇඳන් ඉන්නේ රතු පාට. එතන ඔයගොල්ලෝ හොඳට බලන්න මේ වීඩියෝ එක. ඒ හැරිදි රතු පාටින් තමයි බිල්ඩ ඇඳන් ඉන්නේ. පිටිපස්සේ ක්ලොක්ස් ටික ඔක්කොම 16 16 කියලා තමයි තියෙන්නේ. ඉතින් ටවුන් 16 වෙනවා නිල් පාට දාලා තිනවා. ඒ වගේම බිල්ඩ ඇඳන් ඉන්නේ ඇඳුම රතු පාටයි. එතකොට සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් රතු පාට සහ නිල් පාට වෙනවා කියලා පොඩි මෙගල කලින් වීඩියෝස් වලත් ඒ වගේ පොඩි පොඩි ටිප්ස් දෙන්නේ. එතකොට ගයිස් ඒ වගේම මේ එපිසෝඩ් එකේ තව ස්පෙෂලි කතා කරන්න තියෙනවා ඔයගොල්ලන්ගේ වර්ක්ෂොප් එකේ තියෙන අයිටම්ස් ටික තියෙනවනේ බැරක්ස් ටික ඒවා ගත්තම වර්ක්ෂොප් එකේ තියෙන ඔය අපේ වෝල් බකර් එකයි අතර බැටල් බීම් එකයි ස්ටෝන් ස්ලැමර් එක ඒ වගේ අයිටම්ස් වල ගයිස් එතන ස්පෙෂලි ඔයගොල්ලන්ට පෙන්වනවා මේ වීඩියෝ එකේදී වෝල් රොකර් එක කඩාගෙන පොඩ්ඩක් ස්පීඩ්ලි යනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වෝල් රොකර් එකට සාමාන්‍යයෙන් ඊළඟ ටවුන් වල ආවට පස්සේ හරි නෝමලි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ වෝල් රොකර් එකටත් ඇබිලිටි එකක් එයි කියලා. කියන්නේ අපි හීරෝස්ලා වගේම වෝල් රොකර් එක ඒක සහ අනිත් ස්ටෝන් ස්ලැමර් බැටල් බීම් වලටත් ඇබිලිටි එකක් ඒ කියලා කියන්න පුළුවන්. මොකද මෙතන ස්පීඩ් එකක් පේනවා නිකන් කඩාගෙන යනවා වගේ. ඉතින් අනිත් ලෙවල්ටත් ඒ වගේ බලපායි කියලා මට හිතෙනවා. ඒ වගේම මෙන්න මේ ටික ඊට පස්සේ ගයිස් මෙතන රතු පාට තමයි ඉන්නේ. ඒ වගේම කියන්නේ ඒ වෝල් රොක එකේ වටේ තියෙන සමීකරණ ස්ටිකර් එකක් ගහලා වගේ නිකන් ඔයගොල්ලෝ දන්නවනේ අර ස්ප්‍රේ කරලා පේන්ට් කරලා වගේ අන්න ඒ වගේ පොඩි පොඩි ස්කින් එන්න පුළුවන්. ඒ වගේම ස්කින් ඉස්සරහට රිලීස් වෙන්නත් පුළුවන්. අපි බලමු මොකද වෙන්නේ කියලා ක්‍රෑෂ් ඔෆ් ප්ලෑන්. හැබැයි ලාස්සන ස්කින්ස් આવොත් මරු ඒ වලට මට හිතනවා මේ වීඩියෝ එකේ අනුව මේකල රිලීස් කරලා තියෙන විදියට ස්කින්ස් එයි කියලා ඒ වර්ක්ෂොප් එකේ තියෙන අයිටම්ස් ටිකටත්. ඉතින් ගොඩක් ලස්සන වෙයි එහෙම આવොත් එහෙම ස්කින්ස්. එතකොට ඒ ගැන තමයි ස්පෙෂලි කතා කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ. ඔගොල්ලෝ වෙන මෙන්න මෙතන අයිටම්ස් ටික පෙන්නනවා. ඉතින් ඊළඟට එන එකේ ගොඩක් වෙලා රතු පාට, කහ පාට, නිල් පාට වගේ කලර්ස් තුනින් මට හිතෙනවා ටවුන් වල එක ඒ කියලා හිතනවා මම. ඉතින් ඔයගොල්ලන්ගේ අදහසත් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මොන වගේ වෙයිද කියලා ඊළඟ ටවුන් වල මොන වගේ කලර් එකක් එයිද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් ටික ඔය ටික තමයි. නෝමලි අපි ගත්තොත් එහෙම අර 150ක් බිල්ඩින් අප්ඩේට් කරන්න. ඉතින් අපි බලමු හොඳ දෙයක් වෙයි කියලා. ටවුන් හෝල් එක ලස්සන ටවුන් හෝල් එකේ කියලා හිතමු. රතු පාට. එතකොට අනිත් දේවල් ඒ වගේ තව අපිට අපි 150ක් බිල්ඩින් අප්ඩේට් කරන අතරතුරව අපිට හැම ජැම්ප් ඉවෙන්ට් එක ආවට පස්සේ අපි බලමු මොනවද තව අයිටම් ටිකක් වෙයිද කියලා. මම හැම ජැම්ප් එක ආවට පස්සේ තව එපිසෝඩ් එකක් අනිවාර්යයෙන්ම දාන්නම් ඒ අතරතුර.
ඉතින් අනිවාර්යෙන්ම එපිසෝඩ් එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන්ම ෆ්ලෑෂ් වෙන YouTube channel එකට සෙට් ලයින් ගයිස්. ඉතින් අනිවාර්යෙන්ම මේ වගේ එපිසෝඩ් බලන්න කැමති නම් අනිවාර්යෙන්ම ෆ්ලෑෂ් වෙන YouTube channel subscribe කරන්න, like කරන්න, comment කරන්න, වලට බෑන් share පාරක් දාලා අනිවාර්යෙන්ම සෙට් වෙන්න ගයිස්. ඉතින් මම නවීන් බ්‍රෝ ගයිස්. මේ වගේ එපිසෝඩ් එකක් කරන් ආයෙ එන්න. එහෙනම් ගයිස් හැමෝටම bye guys.